හරි අටයි පූජාවට එවලා සහභාගී වුණා. සඳොන්තු මුනිදාගේ සුරු පිටිනාල බෙදරි ඉතින් සුරුමත් තිනා. ඒක ඉස්සරහ තමයි මම හිටෙන් හිටියේ. ගොඩක් සෙනඟ පිරලා හිටියා. පා දේශනාව ඉවර පස්සේ විශ්වාසය රක්ෂණේ තමයි මම දනගස්සුවා. ඒ වෙලාව ඉතකන් හිටියා. මම අර දරගස්ස වෙලාව දැරලා මිනාඩි දෙකකින් මේ පුපුරුණා. මම දනගස්ස නිසා මම බේරුණා. මම ආව නැගිලා බලනකොට මගේ වටේ ඉස්සරහම ගොඩක් දෙදරිලා මෙරලා හිටියා. ඒක තවත් මට අමතක කරන්න බෑ. පිපිරීම සම්බන්ධව දේවස්ථානයේ පාලක පියතුමන් අප සමග සිය අදහස් බෙදා හදාගත්තා. පිපිරීම හේතුවෙන් කිසිදු පියතුමෙකුට හානියක් සිදු වී නොමැති බවයි පාලක පියතුමන් අප සමග කියා සිටියේ. ඊයේ පාස්කුවේ දින දෙමළ 8 දිව මෙහෙ පවත්වන අවස්ථාවේදී තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ 8:45 පමණ. මම ඒ වෙලාවේ මගේ කාර්යාලයේ ඉඳලා දේවස්ථානය තුළ එන මොහොතේදී ඒ වෙලාව හිතා ගන්නවත් බෑ. තාමත් මට හිතා ගන්න බෑ ඇත්තටම මොකද වුනේ කියලා. මම ඊට පස්සේ උදව්වට හිටපු පියතුමන්ලා සහෝදරතුමන්ලා සමග දේව ජනතාවත් එක්ක එකතු වෙලා ඒ තුවාලුවන් රෝහල් වලට යවන්න තනිකුත් දේවස් සඳහා කටයුතු කළා. ජාති ආගම් ભેදයකින් තොරව ඊයේ එල්ල වුණ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකින බව කොච්චිකඩේ දේවස්ථානයේ ඉදිරිපිට පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේ විමලධම්ම ස්වාමින් වහන්සේ අප සමග කියා සිටියා. මේ බැතිමතුන් මේ පාසු මංගල වෙනුවෙන් බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. මේ වෙලාවේදී මේ කරපු කටයුත්ත වෙනුවෙන් බෞද්ධ ජනතාව හැටියට අපි හාඳුන හැටියට පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේක ඇත්තටම තරයේලා දකින්න ඕන කාරණාවක්. ජාති ආගම් කුල බෙදයකින් තොරව සෑම පුද්ගලයෙකුම කොච්චිකඩේ දේවස්ථානය වෙත පැමිණෙන බවත් එවන් ස්ථානයක් ඉලක්ක කර සිදු කළ මෙම ප්‍රහාරය දරාගත නොහැකි කරුණක් වුවත් ඉවසීමෙන් යුතුව ජනතාව කටයුතු කළ යුතු බවයි පියතුමන්ගේ අදහස වන්නේ. මේ සිද්ධාස්ථානය ඇවිල්ලා හැමෝම ගෞරව කරන තැනක්, හැමෝම වන්දනාමාන කරන තැනක්. මේක ඇත්තටම යාඥාවේ ගෘහයක්. මේක ජාති ආගම් භාෂා කුල ભેද නැතිවෙච්ච තැනක්. ඒ වගේ තැනකට මේ වැඩයක් වුණාම ඇත්තටම දරා ගන්න බෑ. මිනිස්සු ඒ නිසා හරි සංවේදී. නමුත් මම ඉල්ලන්නේ එක දෙයයි, යාඥා කරන්න කලබල වෙන්නේ නැතුව මේ වෙලාව ඉවසීමෙන් කටයුතු කරන්න.